ිලිග ඇවනිය YouTube චැනලක වෙත සාදරයෙන් පිළිගන්නවා මම බෞද්ධ චිකිත්සක සුරංග ප්‍රසාද්. ස්කොලියෝසිස් පිළිබඳව වීඩියෝ සීරීස් එක ඉදිරිපත් කිරීමට කලින් අපි හිතුවා ස්කොලියෝසිස් සඳහා විශේෂ ප්‍රතිකාරවල සාර්ථකත්වය නිදසුනක් මගින් පෙනහැර දැක්වීමට. ඇත්තෙන්ම ස්කොලියෝසිස් සුව කර ගැනීමට අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රතිකාර, නිවැරදි මඟ පෙන්වීම හා කැපවීම පමණයි. ඔබට පේනවා මේ පළවෙනි රූප දෙකෙන් පෙනෙන්නේ අපි ගාවට ප්‍රතිකාරවලට පැමිණේ අවුරුදු 13ක දීනෙක්. ඇය අවුරුද්දක ප්‍රතිකාරවලින් පසු ඇගේ ස්කොලියෝසිස් තත්ත්වය නිවැරදි කරගත් ඇති අන්දමයි. ඔබට මේ වම් පැත්තේ රූප සටහනෙන් පෙනෙන්නේ එම දියණිය ප්‍රතිකාර සඳහා පැමිණි පළමු දවසේ අපි ලබාගත් එක්ස්රේ එක. ඒ කියන්නේ සම්පූර්ණ මුදුවැට පෙළේ සම්පූර්ණ එක්ස්රේ එකක් ලබා ගන්න ඕනේ. එම එක්ස්රේ එකේ සටහනේ ඔබට දකින්න පුළුවන් ඇදේ ලොකුවට නැහැ. හැබැයි ඇගේ කටි ප්‍රදේශයේ කශේරුකා කැරකිලා තියෙනවා. ඔබට මේ කර්සර කියන ප්‍රදේශයෙන් දැක ගන්න පුළුවන්. ඒත් එක්කම ඇයගේ කොබ්බ ඇන්ගල් එක නැත්තම් අපි මනිනවා ස්කොලියෝසිස් වලදී කොබ්බ ඇන්ගල් කියන එකක් ඔබට ඉදිරියේදී දැනගන්නට පුළුවන්. එම අගය අංශක 37. ඒත් එක්කම ඇගේ වම් පැත්තේ උකුල සෑහෙන්ට ඉදිරියට කැරකිලා තියෙනවා. ඒ නිසා ඇය සෑහෙන තරම් ඇද වෙලා තියෙනවා. ඔබට දැක ගන්න පුළුවන් දෙවෙනි රූප සටහනෙන් අපි කොච්චර දුරට ඇගේ උකුල සහ ඇගේ මුදුවැට පෙළ කෙලින් වෙලා තියෙන ආකාරය තව චුට්ටක් අපිට තියෙනවා වැඩ කරන්න. ඒ කියන්නේ ඇගේ පුරස් පොඩි ඇදයක් තියෙනවා. අපිට ඒක හරි ගස්සුවාම සෑහෙන දුරට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. මම විස්තර කරන්න මේ එක්ස්රේ එකේ පොඩි පොඩි දේවල් ටිකක් ඔයගොල්ලන්ට දැනගැනීම සඳහා. මම මුලින් කීවා කොබ් ඇන්ගල් එක නැත්තම් ඇදේ අංශක 37ක්. ඒත් එක්කම මෙතන ඇගේ කටි ප්‍රදේශයේ කශේරුකා කැරකිලා තියෙනවා. ඒත් එක්කම ඇගේ උකුල ඉදිරියට කැරකිලා තියෙනවා. ඒව තමයි මේ එක්ස්රේ එක අපිට විශේෂයෙන් දැක ගන්නට ඕන සහ අපිට ස්කොලියෝසිස් වලදී හදන්නට තියෙන ගැටලු තමයි ඒවා. එතකම ප්‍රතිකාර අපි පටන්ගෙන මාස 3කට පස්සේ ලබාගත් එක්ස්රේ සටහනේ ඔයගොල්ලන්ට හොඳට පැහැදිලිව පේනවා මෙන්න මේ උකුල වම් පැත්තේ උකුල කරෙක්ට් වෙලා තියෙනවා. නැත්නම් හරි ගිහිල්ලා තියෙනවා. හැබැයි එක අංශකේ අඩු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා තිය අංශක 36යි තියෙන්නේ. හැබැයි උකුල හරි ගිහිල්ලා තියෙනවා මාස 3කට පස්සේ. ඊට පස්සේ මාස 6කට පස්සේ එක්ස්රේ එකේ වාට පේනවා උකුල හරි ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම කටි ප්‍රදේශයේ කශේරුකාවල කැරකීම අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම ඇයගේ කොබ් ඇන්ගල් එක අඩු වෙලා තියෙනවා. මේ අවුරුද්දකට පස්සේ අපේ ප්‍රතිකාර වලින් ඇගේ ඔබට දැක ගන්නට පුළුවන් සම්පූර්ණයෙන්ම ඇගේ කටි ප්‍රදේශයේ කශේරුකා කැරකීම නැවත නිවැරදි ස්ථානයට පැමිණ තිරෙනවා. ඒත් එක්කම උකුල සෑහෙන්ඩ හරි ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ඇයගේ මේ කැරකෙන එක සහ ඇගේ ඇදේ කෙලින්ම නිසා ඇස් සෙන්ටිමීටර 3ක් පමණ උස ගියා. ඒ නිසා සෑහෙන වෙනසක් අපිට අවුරුද්දකට පස්සේ ඇගේ එක්ස්රේ එකේ සහ ඇගේ රූපේ දැක ගන්නට පුළුවන් වුණා. ඔබට පේනවා මම එක්ස්රේ එකේ පළමු දවසේ සහ මාස 12කට පස්සේ එක්ස්රේ දෙක අතර වෙනස. ඒ කියන්නේ බලන්න පළවෙනි දවසේ කොබ් ඇන්ගල් එක අංශක 37ක් විතර තියෙනවා. හැබැයි අවසාන එක්ස්රේ එකේ කොබ් ඇන්ගල් එක ආසන වශයෙන් බිඳුවට පැමිණ තිබෙනවා. ඒත් එක්කම කටි ප්‍රදේශයේ කැරකිලා තියෙනවා. නමුත් අවසාන එක්ස්රේ එකේදී කටි ප්‍රදේශයේ කශේරුකා එක පෙළට පිටලා තියෙනවා. උකුල බලන්න වම් පැත්තේ උකුල් ඇටය නිවැරදි ස්ථානයට පැමිණ තිබෙනවා. ඒත් එක්කම උකුල ආසන වශයෙන් සමාන වෙලා තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අපි ස්කොලියෝසිස් වලදී නිවැරදි කරන්නේ. තව පොඩි ගැටලුවක් අපිට තියෙන්නේ සර්වයිකල් තොරසික් ඇංගල් එක. කියන්නේ මෙන්න මේ ස්ථානය පොඩ්ඩක් අපිට හදන්න තියෙනවා. ඒක අපි තව මාස 3කින් විතර නිවැරදි කරාට පස්සේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වේවි අපි කරන ප්‍රතිකාරවල කොච්චර සාර්ථකත්වයක් තියෙනවද කියලා. අපි
අපිට කියන්න ඕන උනේ ස්කෝලියෝසිස් කියන දේ සැත්කමකින් තොරව කොහොමද නිවැරදි කරගන්නේ සහ ඒට උදාහරණයක් තමයි අපිට පෙන්වන්න ඕන උනේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. සැත්කමකින් තොරව සාර්ථකව ස්කෝලියෝසිස් සුව කරගැනීමට පුළුවන්. අපි ඒ සඳහා පියවරෙන් පියවර ප්‍රතිකාර ස්කෝලියෝසිස් කියන්නේ මොකද්ද? ස්කෝලියෝසිස් හඳුනාගන්නේ කොහොමද? ස්කෝලියෝසිස් කාටද හැදෙන්නේ? ඒ ඇතුළු සියලු දේවල් අපිට ඔබට අපේ channel එකෙන් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ දේවල් ගැන අපි සාකච්ඡා කරමු. Subscribe කරන්න අපේ channel එක. අපිත් එක්කම රැඳී සිටින්න ඔබට සුවදායි දිවියක්.